කවුරු කොහොම කිව්වත් මේ වෙනකොට අපේ රටේ ජනතාවත් දන්න අප මුළු ලෝකෙම මිනිස්සු දන්න ඒ ඔක්කොම විශ්වාස කරන පළවෙනියා තමයි අනුරුද්ධ සානායක සහෝදරයා. පළවෙනියාට දුවන මිනිහා රේස් එක වින් කරලා තමයි දෙවෙනියා මොකද කියලා බලන්නේ. දෙවෙනියාට එන එකමක වැටෙන්නත් පුළුවන්. ක්‍රෑම්ප් යන්න පුළුවන්. මේ කකුල් පැටලෙන්න පුළුවන්. තුන්වෙනියාට එන එක දෙවෙනියා වෙන්න පුළුවන්. ඉතින් අපිට අදාළ නැහැ. ඒ නිසා අනුරුද්ධ සානායක 20 දෙනදා ජනාධිපති වෙන එක සාතිකයි. හැමදාම හැම ඡන්දෙකම වැඩිම සෙනඟ පෙන්නන්නේ ජීවිතය. ඒ ලංකාවේම රස්සීන් වලට එක තැනකට ගෙන්නන්න පුළුවන් හැකියාවක් තිබුණා ඒගොල්ලන්ගේ කාඩරක නිසා. හොඳම කටවුට් එක ගන්න ජීවිතය. ලංකාවේම එක රයින් පෝස්ටර් එක ගහන්නේ ජීවිතය. වැඩ පිළිවෙලක් නැහැ. විවේචනය, හාස්‍ය මේවා කර කර කතා පැවැත්වී ජීවිතය. හැබැයි ගණන් කරාට පස්සේ 102 3යි. ඒ නිසා මේ පාරත් අපි දන්නවා ලාල්කාන්තත් හඳුන්නෙත්තිත් පාර්ලිමේන්තු අසලට ගිහිල්ලා ඉතින්ට ජනතාවට එන්න කියලා පාර්ලිමේන්තු අත්පත් කරගෙන පාර්ලිමේන්තු ගිනි තියන්න උත්සාහ කරේ. හැබැයි ඒ වෙලාවේ නිර්පාක්ෂික අරගලකරුවන්ගේ නායකත්වය පාර්ලිමේන්තු අත්පත් කර ගැනීම සහ පාර්ලිමේන්තු ගිනි තිබීම වැළක්වුවා. ලාල්කාන්තට හඳුන්නෙත්තිට කරගන්න අවශ්‍ය දේ කෙරුන්නේ නැහැ. අදිත්ත බලකෙලියක් වෙලා තියෙන්නේ. රැස්වීම තිබ්බනේ අධිකට ඉස්කෝලේ ප්‍රාථමිකේ. දැන් සජිත් හිතුවා සජිත් ඉස්කෝලේට ගිහිල්ලා කතා කරනකොට විදුහල්පතිගේ නියමයෙන් ඒ රැස්වීමට ඇවිල්ලා වාඩිලා හිටපු ගුරු වරියන් සහ ගුරුවරු ඒගොල්ලෝ මට ඡන්දෙන්න බලාගෙන තමයි ඇවිල්ලා එතන වාඩිලා ඉන්නේ කියලා. අන්නේ වාඩිලට ඔක්කොම ආවා අපේ ගුරු සමුළුවට. සක්වල හමක්. දැන් මිනිහා කල්පනා කරනවා ඇති අපරාදේ අර කැසිනෝ මුදලාලිගේ සල්ලි ටික අරගෙන ඉස්කෝලේ දුන්නේ කියලා. ඉතින් ඒ සජිත්ගේ වේදිකාවෙ ඉන්නේ අර පරණ සෙට් එකම තමයි. මේ දවස්වල ජනප්‍රිය සින්දුවක් තියෙනවා මේ එකතු කරගෙන පරණ බඩු කෑලි. අරියනම ගැලපෙන්නේ දැන්ට. අනුර කුමාර දිසානායක සිහින ජනාධිපතිතුමා හැමත එකසේ ක්‍රියාත්මක වෙන නීතියත් මෙරටේ ක්‍රියාත්මක වෙනවනම් ප්‍රසන්න රණතුංග ඉන්නෝනේ හිරේලු. එහෙනම් අපි අහනවා 88 89 මෙරටේ ගල්ගිරියාගම කොට්ටාසේ සන්නද්ධ නායකයා විදියට කටයුතු කරලා අනුර කුමාර දිසානායක අද කොහෙද ඉන්නෝනේ එහෙනම්? මේ මැතන ව්‍යාපාරය තුලදී අපි ජාතික රට බලයේ දිනනවා කියලා අපි දැන් මෙතන සපත කරනවා. රටේ ගොඩක් වැඩ අපිට කරන්න තියෙනවා. අපි ලංකාවේ මේ රට විනාශ කරපු මහා පරිමාණ දූෂිතව තෝරු මෝරු ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම අපි උසාවිය මාර්ගෙන් දඬුවම් දෙනවා උසාවිය මාර්ග. ඒක පටන් ගන්න වෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණේ ජයග්‍රහණය කළා. ඒ නිසා 21 තමයි මැච් එක පටන් ගන්න යන්න. කාගේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසේ 22 වෙනිදාට බලා ගන්න පුළුවන්. එදාට අපේ තිබෙන අදහස හා අපේ විශ්වාසය තමයි මේ රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ඒ ඉන්න සියලු ජනතාවගේ ඡන්දයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වෙනවා. මම දන්නවා රෑට ටීවී එකේ ඔයගොල්ලෝ බලනවා ඇති. අපි මෙහෙම කරනවා, අරම කරනවා, අපේ ආණ්ඩුවම සමග ජන බල වේගය මෙහෙම කරනවා කියලා කියනවා. ඕක කරන්න තිබ්බනේ දෙයියනේ අර බැරි වෙච්ච වෙලා. මේ එක ඡන්දයක් අරන් පාර්ලිමේන්තුවට ආපු මිනිහානේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ මිනිහා මිනිස්සයානේ අපි ගෙනල්ලා මෙහෙම ගෙනල්ලා ගෙනියලා මේ ගෙනල්ලා බොහොම අමාරුවෙන් අගමැති පුටුවේ වාඩි කළා. ඒ මිනිහා ගේජ් ගිනි තියලා ඊට පස්සේ ඒ මිනිහා බාරගත්තේ මේ. ඒකෙන් නේද අද මේ රටට යන්නේ මේ තත්ත්වෙටවත් මෙහෙම යන්නේ. ඒක දැන් පිළිගන්නේ. දැන් කයිවාරු කරෝ ඉන්නවා අම්මා. දැන් උදෙත් කයිවාර හවසත් කයිවාර රව මේව ඕනතරම්. දීපු වෙලාවේ ගන්න තිබ්බනේ මේ අතර දීපු බට්ටික කටට දා ගන්න බැරුණා කට්ටිය.